ජනමාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වුණා. ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. කොහොමද? ඒනම් ස්වදේශී ඔරිජිනල් කොහොඹම තමයි. ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරුමේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. මම ඊයේ හිතේත හිටියා රූපවාහිනිය දිහා බලලා මං මේක බාර ගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලා. මං රූපවාහිනිය බැලුවේ බංග්ලාදේශ. අගමැතිනිට යන්න කිව්වා බාර ගන්න ආයතනයක් තිබුණේ නැහැ. ජනාධිපති තන්ද දැන් තියලා රට කොහාටද යන්නේ? අනේ එච්චර අපිට තීන්දුව කරන්න තියෙන්නේ. අපේක්ෂකයන්ගේ අනාගතය ගැන නෙමෙයි. මේ රටේ අනාගතයයි ඔබේ අනාගතය ගැන. එක එක පොරොන්දු දෙන්න පුළුවන්. අපිට ඇත්ත කියලා රට බේර ගන්න ලෑස්තිද? නැත්තම් බොරු කියලා බලේ අරගන්න ලෑස්තිද කියලා හිතන්ට තියෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමා වතු කර ජනතාවට 1800ක් ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් ඒ ගෙසටක ආයෙත් රිවර්ස් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මම පොරොන්දුුනේ නෑ. කම්කරු අමාත්‍යාංශයේ මණ්ඩලයක ඒ ගාන වෙන් කරා. ඒ පාර සමහර සමාගම් උසාවියට ගියා. දැන් මං හිතන්නේ සමාගම් කම්කරු ඇමතුමා එක්ක සාකච්ඡා කරන්න. මගේ ස්ථාවරේ නම් මේ පරණ වතු කරේ ගැන මට කියන්න යන්න එපා. මං ඒක පිළිගන්නේ නෑ. සමහර සමාගම් වලට ගෙවන්න පුළුවන් නම් අනික් අයට බැරි නෑ. එකම දේ තියෙන බැරි සමාගම් වලින් ඉඩන්ටික අරගෙන පුළුවන් සමාගම් වලට දෙන්න. පොහොට්ටුවේ වැඩි පිරිසක් ඉන්නේ ඔබතුමාත් එක්ක. නාමල් රාජපක්ෂ ලොකු සටනක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවද? සටන කොහොමද තියෙද කියලා මම දන්නේ නෑ. අපි කිව්වේ මේ අවුරුදු දෙක තුල අපි වැඩ කටයුතු කරමු කියලා. අවුරුදු දෙක ඉවරයි. එතුමාට අයිතියක් තියෙනේ පක්ෂයට මොකද්ද කරන්න කියලා. සහයෝගය දෙනවා නම් සහයෝගය දෙන්න, අපේක්ෂේ දාන්නවා නම් අපේක්ෂේ දාන්න. මේක සටනක් නෙමෙයි මගේ. මෙවර ජනාධිපතිවරණය සිව්කොන් සටනක් නිර්මාණය වෙලා තියෙනවා. අනුර ශානායක මන්තුමා එක මම මිත්‍රයි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක විරුද්ධවත් මන් දේශපාලනය කළා තියෙන එකටත් කළා තියෙනවා. ඔබතුමා සහ අධිකරණය අතර යම් සිරි ගැටුමක් තියෙනවා. ඉතින් මට ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතියට මම වගේ කියන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව දුන්නේ තීරණයක් මට ක්‍රියාත්මක කරන්න වෙනවා. ඉතින් මෙතන ආයතන දෙකක් හැප්පිලා තියෙනවා. පොහොට්ටුවෙන් ඔබ වටා එකතුලා ඉන්න බොහෝ දෙනා චෝදනා බොහෝමයක් තියෙන කට්ටිය. ඉතින් බොහෝ දෙනෙක් ඉන්නේ මං එක්ක. චෝදනා ලැබුවාන් කවුද? ඔබතුමා සමග සිටින බොහෝ දෙනෙක්. මං එක ඉන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. ඔවුන්ට චෝදනා තියෙනවා. ඉතින් චෝදනා තියෙන ඇයට නඩු දාලා තියෙනවා. මං කවුරුත් නවත්තලා නැහැ. චෝදනා තියෙන අය තියනවද නැද්ද කියන එක ඡන්දදායකින් තෝරන්න ඕනේ. මගේ එකක් නෙමෙයිනේ. ඔබතුමා මං හිතන්නේ මගේ ප්‍රශ්නේ මග අරිනවා. චෝදනා තියෙන කණ්ඩායමත් එක්ක ඔබට ඉදිරි ගමනක් තියෙනවද කියන එක තමයි මං අහන්නේ. මගේ ඉදිරි ගමන තියෙන්නේ ජනාධිපති වෙන්න. එයාගේ ඉදිරි ගමන තියෙන්නේ ඊට පස්සේ පාර්ලිමේන්තුවට. ඉතින් ඡන්දදායකින් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරොත් ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. මේ කණ්ඩායමට ඡන්දදායකව ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙයි කියලා ඔබතුමාගේ ජයග්‍රහණය වෙන්නේ. මම ඡන්දයක ඩ්‍රයිව් කරනවා කියන්නේ ගිනියන්නේ රගෙන යන්නේ ඡන්දදායක පොළඹවන්නේ ඔබතුමා වෙනුවෙන්. මේ කණ්ඩායමට හැකියාව තියෙයිද? මේගොල්ල ඡන්දෙ දෙන්නේ මං වෙනුවෙන්. පාර්ලිමේන්තු ඡන්දය ආවම මේගොල්ල ගිහින් කරන්න. මම ගිහින් කැන්වස් කරන්න ඒ മന്ത്രിවරු වෙනුවෙන්. කව ඕනෑක් වෙන්න පුළුවන් මට මේවා කරන්න. අද මේ භාග වෙලාවට හොරකම් කළ හිරේ ගියේ මිනිස්සුත් මට ඡන්දෙ දෙයි. කිසිම മന്ത്രിවෙක්ට විරුද්ධව නඩුවක් දැම්මම නම් මං ඒකට අත ගැහුවද? මං ඇමතිවරු ආරක්ෂා කරන්න ගියාද? දැන් ඇමතිවරු එක්ක විරුද්ධ උසාවිය තියෙනවා නේද? මං ඒව නවත්තන්න කිව්වා.